안녕하세요, 친구들. 안녕하세요. 안녕하세요. 안녕하세요 කියනකොටම මෙතන මාතෘකාවෙත් ඔයාලට පේනවා තියෙන්නේ안녕하세요 කියලානේ. පේනවද? මාතෘකාව තියෙන්නේ අන්‍යොන්හසේයෝ. බලන්න. අන්‍යොන්හසේයෝ. අන්‍යොන් කියන එකේ තේරුම සුබ හොඳ කියන තේරුම තියෙනවා. අනේ අපේ භාෂාවෙන් දැන් අපි කෙනෙක් ආචාර කරනකොට ලංකාවේ ක්‍රමයේ ආයුබෝවන් ආවිෂ බොහෝ වේවා. එතන අන්‍යොන් හසේයෝ හදා කියන එක මේ හසේයෝ කියන එක අරගෙන තියෙන වේවා සුබ වේවා හොඳ වේවා කියන වගේ අදහසක් තියෙන්නේ. අනේ නමුත් අපි පාවිච්චි කරනවා අන්‍යොන් හසේයෝ ආයුබෝවන් කියලා. අන්‍යොන් හසේයෝ ආයුබෝවන්. අන්‍යොන් හසේයෝ ආයුබෝවන්. අපි හතරවෙනි පාඩමේ මාතෘකාව අන්‍යොන් හසේයෝ. මේ පාඩමේදී කතා කරනවා අන්නේ විවිධ අවස්ථාවන් වල කරන ආචාර විදි විස්තරාත්මකව දැනගනිමු කියලමනේ තියෙන්නේ. එතකොට එක එක අවස්ථාවල අපි ආචාර කරන හැටි තමයි ඔන්න කියන්නේ. මෙතන දැන් මෙයා අන්‍යොන් හසේයෝ අන්‍යොන් හසේයෝ සාමාන්‍යයෙන් ඕනිම කෙනෙක් අලුතින් හම්බුනාම ඒ වගේම තමන්ට වඩා වැඩිමල් කෙනෙක්ට අපි නිතරම කරන ආචාර විදිය තමයි අන්‍යොන් හසේයෝ. අනේ අන්‍යොන් හසේයෝ සුභ වේවා ආයුබෝවන් කියන එක. අනේ අනිත් කෙනාට ආචාර කරනවා පේනවනේ දෙන්නම අන්‍යොන් හසේයෝ අන්‍යොන් හසේයෝ කියලා තමයි දෙන්නගේ ආචාරයේ තියෙන්නේ. අන්‍යොන් හසේයෝ. හරි ඊගාවට තියෙනවා මන්නාසෝ පන්ගප් සම්නිදා. මන්නාසෝ පන්ගප් සම්නිදා. අනේ මන්නාදා කියන්නේ මොකද්ද? අහුන්නේ නැහැ තාම ඔයාලටනේ. මන්නාදා කියන්නේ හමු වෙනවා මුණ ගැහෙනවා. මන්නාදා කියලා කිව්වොත් අපි ඒකේ තේරුම හමු වෙනවා මුණ ගැහෙනවා මන්නාදා. අන්නේ මන්නාදා හමු වෙනවා මුණ ගැහෙනවා. එතකොට මේක මන්නා සෝ වෙලා තියුණා උනාම තේරුම හමු උමු එක හමු වීම නිසා වගේ අදහසකට අපිට යන්න පුළුවන්. මන්නාසෝ හමු උණු එක හමුවීම මන්නාසෝ පන්ගප් සම්නිදා. හරි හමුවීම සතුටුයි. මන්නාසෝ පන්ගප් සම්නිදා හමුවීම සතුටුයි. මන්නාසෝ හමුවීම නිසා හමුවීම පන්ගප් සම්නිදා. ඉංග්‍රීසි භාෂාව අපි පාවිච්චි කරන නයිස් ටු මීට් යූ කියන එක මන්නාසෝ පන්ගප් සම්නිදා හමුවීම සතුටක්. අනේ මන්නාසෝ පන්ගප් සම්නිදා හමුවීම සතුටක්. අනිත් කෙනත් ආචාර කරනවා මේ මන්නාසෝ පන්ගප් සම්නිදා කියලානේ. අපිට අලුතින්ම පළවෙනි වතාවට කවුරු හරි කෙනෙක් හම්බ වුණොත් දැන් මෙතන ඉන්න මේ චරිත දෙක මුල් වතාවට හමු වෙන්නේ. ඒ නිසා පළවෙනි වතාවට හම්බ වෙන ඕනිම කෙනෙක්ට චෝම් මන්නානන් සලාම් වා අයින්සා හල්තේ පළවෙනි වතාවට හමු වෙන කට්ටියට ආචාර කරනකොට අපි කියන්නේ මෙහිමයි. මන්නාසෝ පන්ගප් සම්නිදා හමුවීම සතුටක්. මන්නාසෝ පන්ගප් සම්නිදා හමුවීම සතුටක්. මන්නාසෝ පන්ගප් සම්නිදා. හරි මන්නාසෝ පන්ගප් සම්නිදා කියවන්න පුළුවන්. අප මේක පාඩම් කළාද කොහෙද මීට කලින්නේ? කොහොමද කියන්නේ හමුවීම සතුටක්? මන්නාසෝ පන්ගප් සම්නිදා. මන්නාසෝ පන්ගප් සම්නිදා. මේ ඊගාවට තියෙනවා අන්‍යොන්හි කියෝසේයෝ. අන්‍යොන්හි කේසේයෝ. අන්‍යොන්හි කි දැන් අර අපි කිව්වනේ අන්‍යොන් හසේයෝ කියනකොට අන්‍යොන් කියන එකේ තේරුම සුබ හොඳ කියන එක. අන්‍යොන් වල තේරුමේ තියෙන සුබ හොඳ කියන එක. එතකොට කේසේයෝ. කේසේයෝ කියලා කියන්නේ කේශිදා කියන ක්‍රියාපදයේ. කේසේයෝ හැදිලා තියෙන්නේ මෙන්න මේ කේසිදා කියන ක්‍රියාපදයේ. හරි කේශිදා කියලා ක්‍රියාපදයක් තියෙනවා. කේශිදා වල තේරුම ඉන්නවා කියන එක. අන්නේ කේශිදා කියලා කියන්නේ ඉන්නවා. ඒතර කේසේයෝ කියලා කියන්නේ ඉන්න. අන්නේ අන්‍යොන්නි කේසේයෝ හොඳින් ඉන්න. අන්‍යොන්නි කේසේයෝ හොඳින් ඉන්න. දැන් ඔගේ කෙනෙක් හම්බ වෙලා වැඩ කරන තැනට ඇවිල්ලා මේ යන වෙලාව වැඩ ඇරිණු වෙලාව මේ පහ හයමාර වගේ පේන්න තියෙන්නේ. උඩරලෝස්සුවේ සිගේ එකේ පේන්න තියෙනවා හයහමාරනේ. සිගේ එකේ පේනවද හයහමාර? එතකොට මේ වැඩ ඇරිලා යන වෙලාව. යන වෙලාවට කියාගෙන යනවා අන්නේ කේසේයෝ හොඳින් ඉන්න. දැන් එතකොට මෙයා යනවනේ. එතකොට යන කෙනාට කියනවා හොඳින් යන්නනේ.
එහෙමනේ කියන්නේ. ඒතර කදා කියන්නේ යනවා අපි දන්නවා, කසේයෝ යන්න. අන්‍යොන්හි කසේයෝ කියන්නේ හොඳින් යන්න. අන්‍යොන්හි කේසේයෝ හොඳින් ඉන්න, අන්‍යොන්හි කසේයෝ හොඳින් යන්න. හරි, අන්‍යොන්හි කේසේයෝ හොඳින් ඉන්න, අන්‍යොන්හි කසේයෝ හොඳින් යන්න. දැස් මෙයා තෑග්ගක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකින්ද මොකෝ කියන්නේ කම්සහම් නිදා. ඒ තෑග්ගක් දීලා තියෙනවා කම්සහම් නිදා. එයා ගන්නෙ තෑග්ග කම්සහම් නිදා ස්තුති කරගෙන. කම්සහම් නිදා ස්තුති, කම්සහම් නිදා ස්තුති. ස්තුති කළාට පස්සේ කෙනෙක් අපි දන්නවා තැන්කියු කියනට ඉංග්‍රීසි භාෂාවෙත් අපි කරන්නේ නේ තැන්කියු කියොම් වෙල්කම් සුළු දෙයක් ඉට්ස් ඕකේ. එහෙම සාමාන්‍යයෙන් කියනවනේ නේ මයි ප්ලෙෂර් ඩෝන්ට් මෙන්ෂන් වගේ එක එක ඒවා කියන. එහෙම කියන්න තරම් දෙයක් නෙමේ සුළු දෙයක්. අනියේයෝ සුළු දෙයක් කියලා කියන්නේ අනි අනියේයෝ අන්නේ අනියේයෝ. එතකොට හතරවෙනි පාඩමට තියෙන්නේ ඔන්න ඔච්චරයි. තව වචන දෙයක් තියෙනවා මොනවාද? ට්‍රේසොන් හම් නිදා. මෙයාගේ කකුල පෑගිලා සමාවෙන්න. චේසුම් හම්නිදා කියලා කියන්නේ සමාවෙන්න. චේසුම් හම්නිදා සමාවෙන්න. මෙයා කමක් නෑ. පෙන්චනායෝ වචනේ පෙන්චනායෝ. පෙන්චනායෝ කමක් නැහැ. පෙන්චනායෝ කමක් නැහැ. හරි, හතරවෙනි පාඩම ඔන්නොතනින් ඉවරයි. එතකොට අපිට මේ වචන ටික පාඩම් කරගත්තම පාඩමේ ප්‍රධාන දේවල් ටික ඉවරයි. කියාගෙන යන්න බලන්න, මං අහගෙන යන්න. ආයුබෝවන්. අනිවාර්යයෙන්ම යොනස්තේයෝ. ආයුබෝවන්. අනිවාර්යයෙන්ම හමුවීම සතුටක්. මන්නාසෝ පංගස්සම්නිදා. මන්නාසෝ පංගස්සම්නිදා. හමුවීම සතුටක්. අපි හොඳින් ඉන්න. අනිවාර්යයෙන්ම කේසයෝ. කේසයෝ. අනිදි කේසයෝ. හොඳින් යන්න. අනිහි කසයෝ. අනිහි කසයෝ. අනිහි කසයෝ. හොඳින් යන්න. අනේ ස්තුති. කම්සහම්නිදා. කම්සහම් නිදා සුළු දෙයක්. අනියෝ. අනියෝ. ස්තුති. ජොසෙන් හම්නිදා. ස්තුති. කම්සහම්නිදා. සුළු දෙයක්. අනියෝ. 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 සමාවෙන්න. ජොසෙන් හම්නිදා. ජොසෙන් හම්නිදා. චේසොන් හම්නිදා සමාවෙන්න. කමක් නැහැ. පෙන්චනායෝ. කමක් නැහැ. ක්වෙන්චනායෝ. මේක අමුතු දේවල් ටිකක් නෑ. ඒතට අන්‍යොන් හස්සේ ඔයාලට පුළුවන්. මන්නා සෝපන් ගප්සම් නිදා. මට මතක හැටියට මීට කලින් අපි කරලා තිබුණ දුකේද වචනවලදී මුල්ම හරියේදී හමුවීම සතුටක්. ඒතර පාඩම් කරගන්න තියෙන එච්චර. අන්‍යොනි කේසයෝ. අන්‍යොනි කත්තේයෝ. හොඳින් ඉන්න, හොඳින් යන්න. ඊට පස්සේ කම්සහම් නිදා අනියේයෝ. චේසොන් හම් නිදා පෙන්චනායෝ. උච්චරයි. වචන දෙකයි හතරයි හයයි හතයි අටයි වචන අටයි තියෙන්නේ. හරි, හතරවෙනි පාඩම ටෝක පාඩම් කරගන්න විතරයි. නිසා අපි පස්වෙනි කතාද කරන්නද? පස්වෙනි පාඩමත් ඉවර වෙන්න. හා කරමු සේ. ඈ කරමු සේ. සාසය කරමු. එතකොට හෙට අපිට කෙලින්ම ව්‍යාකරණත් එක්ක මුල්ම පාඩම් ටික එතන ඉඳන් අපිට යන්න කැඩි කැඩි පුතේ ඇහෙන්නේ ඔය කතා කරන කෙනාගේ සද්දේ පොඩ්ඩක් සිග්නල් මැදියාට කැඩි කැඩි ඇහෙන්නේ නැහැ. රයිට්. මේ පස්වෙනි එක අපි කළාට පස්සේ මොකද අපිට ඒක ඉවරුනා මෙහෙම 6 වෙනි එකට යන්නේ කොහොඳයි? මේ මාසේ ඉවර වෙච්ච දැන් 6 වෙනි පාඩම වගේ ඉවර වෙච්ච ගමන්ම අපි ඔයාලට 6 වෙනි පාඩම ඉවර වෙනකොට කරනවා මේ ප්‍රස්තාරවල වචන ටිකක් කරලා පේපර් වලට යනවා. කියන එක පැහැදිලිව ඇහෙන්නේ නැහැ. ඔයාගේ මොකක් හරි ගැටලුවක්, සිග්නල් ගැටලුවක් ඇති මොකක් හරි කියන්න ට්‍රයි කරනවා නේ. මොකද්ද කිව්වේ? මොන්සර් මොකක් කර කියන්න හදනවා එයා. ඇහෙන්නේ නැහැ අපිට. හරි, එහෙනම් හරිනේ. මෙතන වචන අටයි. පස්වෙනි පාඩමත් යනවා. රයිට්. අපි පස්වෙනි පාඩමට යන්නම්. චුමාල් චල් පොනෙසේයෝ. චූ කියල කියන්නේ දානේවට නෙමෙයි, සතියට. හරිනේ. චූ කියන්නේ සතිය. එතකොට මාල් කියන එකේ තේරුම භාෂාවේ අන්තය කියන එක. හරිද? මාල් කියලා කියන්නේ අන්තය. එතකොට චුමාල් කියන්නේ මොන අන්තයද? සතිය අන්තය. චූ සතිය. සතිය. මේ චූ කියන්නේ සතිය.
මාල් කියන්නේ අන්තය. මේ වචන දෙකක් එකට සෙට් වෙලා තියෙන. ඒතර මේක තේරුම සති අන්තය. මාල් එක අපිට එහෙම අන්තය කියන එකට අන් මාසය අන්තය හැම එකටම පාවිච්චි කරන්න පුළුවන්. තුමාල් සති අන්තය. කල් කියන එක නිතරම අපිට උමනා වෙන වචනයක් භාෂාවේ හොඳින්. කල්. දැන් මේ චුමාල් චල් පොනේසේයෝ. පොනේදා කියලා කියන්නේ පැටව ගත කරනවා. පොනේදා කියන්නේ ගත කරනවා. දැන් අපි දන්නවා සේයෝ සේයෝ ව්‍යාකරණයේ ඔයාලට ටිකක් කියලා දුන්න මං තුන්වෙනි පාඩමත් එක්ක. සේයෝ කියන්නේ කරන්න. ඒතර චුමාල් චල් පොනේසේයෝ කියන්නේ මොකද්ද? සත්‍යන්තය හොඳින් ගත කරනවා. චල් පොනිසේ උපනිදා ගත කරනවා පොනිසේයෝ ගත කරන්න. චූ කියන්නේ සතිය, මාල් කියන්නේ අන්තය. චුමාල් සතියන්තය. චුමාල් සතියන්තය. චල් පොනිසේයෝ හොඳින් ගත කරන්න. චුමාල් චල් පොනිසේයෝ සතියන්තය හොඳින් ගත කරන්න. කියම් බලන කට්ටියත් එක්ක. චුමාල් චල් පොනිසේයෝ නේ. චුමාල් චල් පොනිසේයෝ සතියන්තය හොඳින් ගත කරන්න. චල් පොනිසේයෝ සතියන්තය හොඳින් ගත කරන්න. චු සතිය, මාල් අන්තය, චුමාල් සතියන්තය. චල් හොඳින් පොනිසේයෝ ගත කරන්න. අමතක වෙන්නේ චුමාල්. හරිනේ. චුමාල් චල් පොනිසේයෝ සතියන්තය හොඳින් ගත කරන්න. චුමාල් චල් පොනිසේයෝ. අන්න මෙතනත් තියෙන්නේ අර හතරවෙනි පාඩමේ වගේ විද්ධ අවස්ථාවල කරන ආචාර විදි. අන්‍යොන්‍ය චුමුසේයෝ. අන්‍යොන් දැන් අර අන්‍යොන් කිව්ව මං කිව්වනේ දිගටම. අන්‍යොන් කියන එකේ තේරුම නිතරම සුබ හොඳ කියන තේරුම තියෙන්නේ. හරිනේ. චුමුදා චුමුසේයෝ නිදා ගන්න. දැන් අන්‍යොන්‍ය චුමුසේයෝ කියන්නේ හොඳින් නිදා ගන්න, නැත්නම් ගුඩ් නයිට් කියන එක. නිදා ගන්න වෙලාවට අපි කියනවනේ නේ ගුඩ් නයිට්. නැත්නම් අන්‍යොන්‍ය චුමුසේයෝ හොඳට නිදා ගන්න. අන්‍යොන්‍ය චුමුසේයෝ හොඳින් නිදා ගන්න. අන්‍යොන්‍ය චුමුසේයෝ හොඳින් නිදා ගන්න. අපිට දැන් උඩ මාතෘකාවේ හම්බුණා චල් කියන වචනේ නේ. චල් කිව්වේ මොකද්ද? චල් කිය. ආ චල් හොඳින් නේ. චල් චල් හොඳින්. චල් හොඳින්. චල් පොනේ. චල් චල්. ඔව් චල් කියන්නේ පොනිස්. අනේ චල් චායෝ. චදා කියලා කියන්නේ වැරදි තම ක්‍රියාපදවලදී අපිට හම්බුනේ නැතු ඇති. චදා. චදා කියන්නේ නිදියනවාට. චදා කියල කියන්නේ නිදා ගන්නවාට. චදා. හරි. චදා නිදා ගන්නවා. චදා කියල කියනවා අපි නිදියනවාට. එතකොට චදාවල මේ දා අයින් කරලා තියලා තියෙන්නේ ආයෝ ඕයෝ කියන ව්‍යාකරණය. ආයෝ ඕයෝ ව්‍යාකරණය වලට හත්වෙනි පාඩමේදී ඉගෙන ගන්න තියෙන ව්‍යාකරණය. අපි හදිසි වෙන්න ඕනේ නැහැ, එතෙන්දිම ඉගෙන ගමු නේ. සදා නිදා ගන්නවා මේකේ දායක අයින් කරලා ආයෝ ඕයෝ දාලා තියෙන්නේ. චායෝ. චල් චා. චදා කියන්නේ නිදිනවා. චල් චායෝ හොඳින් නිදා ගන්න. චල් චායෝ හොඳින් නිදා ගන්න. චල් චායෝ හොඳින් නිදා ගන්න. චල් චායෝ. අනේ අන්‍යොනි චුමුසේයෝ කියන්නේ හොඳින් නිදා ගන්න. අනිත් කෙනා කියනවා දැන් ගෞරව කරන කෙනාට තමයි මේ චුමුසේයෝ වචනෙන් ගන්න. චුමුදා කියන එක නිදා ගන්නවා ගෞරවයෙන් කියනකොට. එතන අනිත් කෙනා ගෞරව කරන්නේ නැතු සාමාන්‍ය යාට වඩා උසස් තත්වෙන් උසස් කෙනෙක් මෙයා නේ. ඒ නිසා තත්වෙන් තනතුරෙන් උසස් නිසා මෙයා ආයෝ ඕයෝ වලින් උත්තර දෙනවා. චල් චායෝ හොඳින් නිදා ගන්න. අන්‍යොනි චුමුසේයෝ හොඳින් නිදා ගන්න. හරි. ඊගාට උදේ අහනවා මොකෝ අහන්නේ? චුමුසොස්සෝයෝ. චුමුසොස්සෝයෝ. හරි. මේකත් හැදිලා තියෙන්නේ චුමුදා කියන්නේ දැන් නිදා ගන්නවා. කොහොමද මේ චුමුදා කියන්නේ ගෞරවාර්ථයෙන්? ගෞරවාර්ථයෙන් නිදා ගන්නවා කියන්නේ චුමුදා. එතකොට මේ ක්‍රියාපද වල යාට තාම මේව අවශ්‍ය නැහැ හොඳ. නමුත් මේක මම කියලා දෙන්නම්. ක්‍රියාපදයක දාවලට කලින් පෙටව මෙන්න මේ සී කියන එක දැම්මම. දැන් අපි කියවනේ චදා කියන්නේ නිදා ගන්නවා කියලා. චදා කියන්නේ. චදා කියන්නේ. ඔව් චදා කියන්නේ නිදියනවාට. මේ දාවලට කලින් අපි සී කියන එක දැම්මොත් දැන් චදා කියන්නේ නිදියනවා. මේ චදා වලට කලින් අපි දානවා මේ චසිදා කියලා. එහෙම වුණොත් මේ සී කියන එක දාපුවා මේක ගෞරවාර්ථයට හැරෙනවා නිකම්ම. හරිද? සියන්න දාපුවාම ගෞරව වෙනවා. චදා නිදා ගන්නවා. චසිදා කියන්නේ ගෞරවයෙන් නිදා ගන්නවා. සී දාපුවාම ගෞරවාර්ථය. කදා යනවා. කසිදා කිව්වොත් ගෞරවාර්ථයෙන් යනවා. හරිද? එතකොට තියෙන දා අයින් කරලා, දා අයින් කළා මේකට දාලා තියෙනවා ව්‍යාකරණයක්
අස්සෝයෝ ඔස්සෝයෝ කියන ව්‍යාකරණය. අස්සෝයෝ ඔස්සෝයෝ කියල කියන්නේ අතීත කාලයේ ව්‍යාකරණය. අන්න අස්සෝයෝ ඔස්සෝයෝ අතීත කාලයේදී අපි පාවිච්චි කරන ව්‍යාකරණය. එතකොට අස්සෝයෝ ඔස්සෝයෝ දාපුහාම අතීත කාලයට හැරවෙනවා තේරුම. එතකොට මෙතන අස්සෝයෝ අපි දාන්නේ. ව්‍යාකරණයේ තව කෑල්ලක් තියෙනවා පුතේ, ඔයන්නට මේක ඔයාලා මෙච්චර බරට මුකුත් තේරුම් ගන්න එපා. නෝට් නෑ, ඒව මේව නෑ. හය හය පාඩමේ ඉඳලා ඔයාලට නෝට් ලැබුණම ඇති. මේව නෝට් වලට උමනා නෑ. හොඳ, ඉස්සරහ 9 වෙනි පාඩමේ ව්‍යාකරණයක් මේක. 9 වෙනි පාඩමේ අතීත කාලයේ ව්‍යාකරණයේ කෑල්ලක් මේ කියලා දෙන්න නිකම් මං ඈ. මෙතෙන්ට ඔස්සෝයෝ දානකොට හරිනේ, මෙතන තිබුණේ සියන් යන්නේ. යන්නේ ඔයන්නේ දෙක එකට එකතු වෙනකොට ශබ්දයක් එනවා යෝ කියන එක. අන්නේ චසිදා චස් බලන්නකෝ. චසියෝයෝ 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 චසියෝ වෙනවද? චසියෝයෝ චසියෝයෝ කියන එක වේගෙන් කියනකොට චසියෝයෝ බවට පත් වෙනවා. ඒක චස්යෝයෝ කියලා එතන ශබ්ද වෙනවා. ඒතකොට ඔටෝම මේ යෝ දාලා තින්නේ එහෙමයි. අන්නේ ඒතකොට චුමුස්සෝයෝ කියන එකත් ඒකම තමයි වෙලා තියෙන්නේ. චුමුස්සිදා කියන වචනයට ඔස්සෝයෝ දාලා එතකොට චුමුස්සෝයෝ වෙලා. හොඳින් නිදාගත්තද? අන්නේ ඔන්නේ චුමුස්සෝයෝ. හොඳින් නිදාගත්තද? අන්‍යෝන්‍ය චුම්සයස්සෝයෝ නිද්දාගත්තද? මෙයා උත්තර දෙනවා නේ ඔව්. චල්චස්සෝයෝ හොඳට නිදාගත්තා. අස්සෝයෝ කියන ව්‍යාකරණයේ ආය සැරයක් අතීත කාලයේ. අතීත කාලයේ තමයි අස්සෝයෝ කියන්නේ. චල්චස්සෝයෝ හොඳට නිදාගත්තා. චල්චස්සෝයෝ හොඳට නිදාගත්තා. අන්‍යෝන්‍ය චුම්සයෝයෝ හරනේ චුම්සයෝ හොඳින් නිදාගන්න. චල්චායෝ හොඳින් නිදාගන්න. අන්‍යෝන්‍ය චුම්සයස්සෝයෝ හොඳින් නිදාගත්තද? මේ චල්චස්සෝයෝ හොඳට නිදාගත්තා. ඔයාලා දැන් මේ ටික අපි අර ඊයේ වගේම වොයිස් චැට් එකේ පාඩම් කරනවා. ඒ නිසා උමනා කට්ටිය ස්ක්‍රිප්ට් පොත නැත්නම් ළඟ ස්ක්‍රීන් ෂොට් එකක් පැටව උදා ගන්න. මම පොත ෂෙයා කරන්නම් ගෲප් එකට කොහොමත්. ඔයාලට PDF එක දැනට ස්ක්‍රීන් ෂොට් එකක් නම් එතකොට ඔයාලට මේ වචන ටික තියෙනවා. අහන්න පුළුවන් පාඩම් මේ මුල් පාඩම් වල ඉන්න කට්ටියට පාඩම් කරගන්න. හරි, ස්ක්‍රීන් ෂොට් එකක් දාගන්න. අන්න චුමාල් චල් පොනෙසයෝ සතියන්තය හොඳින් ගත කරන්න. අන්න චුසයෝ හොඳට නිදාගන්න. චල්චායෝ හොඳට නිදාගන්න. අන්න චුසයොස්සෝයෝ හොඳට නිදාගත්තද? චල්චස්සෝයෝ හොඳට නිදාගත්තද? ඊයර කියන චල් මොගෙස්සම් නිදා. ගෙස්සම් නිදා කියන්නේ ව්‍යාකරණයක්. ඔයාලට දැම්ම මේව කිව්වට වැඩක් නෑ. ඉස්සරහදී අපි බලමු අනාගත කාලයේ ව්‍යාකරණයක්. චල් මොගෙස්සම් නිදා හොඳට කන්නම්. චල් කියන්නේ හොඳට, මොගෙස්සම් නිදා කන්නම්. මොක්තාවලට ගෙස්සම් නිදා කියන්නේ සෙට් වෙයි පන්තිය. ඔව්, හැමදාම තියෙනවා. හරිද? හරි, මේ ඔයාගේ සබ් එක අපිටත් මාසෙම පොත් දෙක කරන ෆ්‍රී දැන් මුගෙසම තියෙනවා. දැන් ගොඩක් දවස් බඩ දාලා හරි. චල් මොගෙස්සම් නිදා හොඳට කන්නම්. මොක්තා කියන ක්‍රියාපදයට ගෙස්සම් නිදා කියන ව්‍යාකරණය දාලා තියෙන. මේව ඉස්සරහදී හම්බ වෙනවා. මේ හැම ව්‍යාකරණයක්ම ඔයාලට පාඩමින් පාඩමින් යනකොට. චල් මොගෙස්සම් නිදා හොඳට කන්නම්. මණි කියලා කියන වචනේ මේ මන්තා කියන කියන වචනේ. මන්තා කියන වචනේ තමයි මේ මණි වෙලා තියෙන්නේ. මන්තා කියන්නේ ගොඩක්. මන්තා කියලා කියන්නේ ගොඩක්. ඒක තමයි මේ මණි බවට පත් වෙලා තියෙන්නේ. හරිනේ. මණි තසයෝ තසිදා කියන්නේ කනවාට. මනිතසේයෝ ගෞරවයෙන් ප්‍රකාශ කරනකොට තමයි තසිදා ගන්න අපි. මනිතසේයෝ ගොඩක් කන්න. හරිනේ. මනිතසේයෝ ගොඩක් කන්න. මනිතසේයෝ ගොඩක් කන්න. හරිනේ. චල් මොගෙස්සම් නිදා හොඳට කන්නම්. මනිතසේයෝ ගොඩක් කන්න. චල් මොගොස්සම් නිදා හොඳින් කෑවා. චල් මොගොස්සම් නිදා හොඳින් කෑවා. නේ කියන්නේ ඔව්. මේව ඇත්තට ලොකුවට ඕනේ නැහැ ඔයාලට මේ බරටම පාඩම් කරගන්න. නමුත් මෙතෙන්දිම පාඩම් කරලා ඉවර කරාම ඉස්සරහට යනකොට හොඳයි අපිට. ඒ නිසා මේ 4 වෙනි පාඩමනේ මේවා, නැත්තම් සාමාන්‍යයෙන් 6 වෙනි පාඩමෙන් පස්සේ වගේ ගියා නම් මේවා ටිකක් ලේසි වෙනවා. නමුත් දැන් වචන ටික ලියාගෙන පාඩම් කරගන්න විතරයි. ව්‍යාකරණ ගැන හිතන්න එපා මේවයි යනවානේ. රයිට්. ඔන්නේ නම් මේකේ තියෙනවා වචන කීපයක්. මොනවද? චුමාල් චල් පොනිසයෝ සතියන්තේ හොඳින් ගත කරන්න. අන්‍යෝන්‍ය චුමුසයෝ හොඳට නිදා ගන්න. චල් චායෝ හොඳින් නිදා ගන්න. අන්‍යෝන්‍ය චුම්සයස්සෝයෝ හොඳට නිදාගත්තද? මේ චල්චස්සෝයෝ හොඳට නිදාගත්තා. චල් මොගෙස්සම් නිදා. චල් මොගෙස්සම් නිදා හොඳට කන්නම්. චල් මොගෙස්සම් නිදා හොඳට කන්නම්. මනිතසේයෝ ගොඩක් කන්න. තසේයෝ නෙමේ තසේයෝ. තසේයෝ මනිතසේයෝ ගොඩක් කන්න.
චල් මොගොස්සම් නිදා හොඳින් කෑවා නේ ඔව් ඉගාට කියන මෙචරයි තියෙන මේ පාඩමට මේ පින්තුර දෙක විතරය. චුමාල් චල් පොනිසේයෝ අර මාතෘකාවමයි නැවතවතාව සතියන්තය හොඳින් මාල් චල් කරන්න ටිකාවට අන්න චුක්කහම් නිදා කම්සාහම් නිදා චුක්කහම් නිදා සුභපෙතුම් කම්සාහම් නිදා ස්තුතියි. හරි ඔච්චරයි අපිට තියෙන්නේ පස්වෙනි පාඩමට. එතකොට මෙතන වචන දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නමයයි දහයයි ඔක්කොම වචන 10යි මේ පාඩමේ. තිබුණ වචන 18ක් තියෙනවා. ඔය ඉස්සෙල් පාඩමේ 8ක් අපිට සෙට් වුණා නේ. ඔය වචන 18 දැන් ඔහොමම වොයිස් චැට් එකට සෙට් වෙලා පාඩම් කරන්න ගන්න. හරිද? වොයිස් චැට් එක දැන් ඕපන් කරන්න. අර අපි වෙන්ද කරනවා වගේම මුල් පාඩම් වල ඉන්න දරුවෝ එක ඉන්න 12 පාඩම් අපි 13 පාඩමේ මුල් ටික කරනවාද අනිත් ක්ලාස් එකේ 8:30 ඉඳන්. දැන් මේ ටික පුළුවන් 6 7 8 19 11 10 12ට යනකම් පාඩම් ටික පුළුවන් අය විතරක් ඒකට ජොයින් වෙන ජොයින් වෙනා නැත්නම් ඉන්න එපා. මොකද මේ ටික පිළිවෙලට පාඩම් කරන් යන කාලේ ඇති අපිට අග්ගාලා පොතේ වැඩ ටික ඉවර කරනවා. මනින් මේ කාලේ දැන් දිගටම පන්ති කරනවා නතර වෙන්නේ නැහැ. ඉද්ද විතරයි නතර වුණොත් නතර වෙන්නේ. එනිසා මේ බය වෙන්න එපා. තට්ටක් ගාලා පාඩම් කරගෙන මෙයන්න. පාඩම් නැතුව ඉස්සරහට අඩිය තියන්න අමාරුයි. හැම පාඩමකම අකුරක් නෑර පුළුවන් වෙනවා නම් කිසි ගේමක් නෑ මේ පේපරේ ගොඩ දාගන්න එක. පාඩම් හැට හොඳටම පුළුවන් නම් පේපරේ නැතින්. හරි පේපරේ තියෙන්නේ ඒ ටිකමයි පාඩම් වල තියෙන දේවල්මයි. ඒ නිසා මේ ඔයාලා පාඩම් නැති කට ඉස්සරහ පාඩම් වලට යන්න හදිසි වෙන්න එපා. අපි 13 පාඩම් අනිත් එකේ කරනවා. ඒක වලට ඒක උනා දාලා තැරිදි කරනවා. ඒ නිසා දැන් මේක පාඩම් කරගෙන යන්න එහෙනම්. වොයිස් චැට් එක ඕපන් කරන්න මෙතන වචනටයි පොත නැති කට්ටිය ස්ක්‍රීන් ෂොට් එකක් ඕන්නම් දාගන්න. අද පොත නැත්නම් හතරවෙනි පාඩමේ මේ කෑල්ල අන්‍යෝන්හසයෝ මෙතන මේ ටික මේ වුණාම ඇති. මෙතන වචන දෙකක් තියෙනවා. අන්‍යෝන්හසයෝ මන්නාසෝ පන්ගප්සම් නිදා. අන්නේ අන්‍යෝන්හසයෝ මන්නාසෝ පන්ගප්සම් නිදා. ඊගාවට අන්‍යෝන්‍ය කේසේයෝ අන්‍යෝන්‍ය කසේයෝ. මේකේ තියෙන වචන හතරක්. අන්නේ කන්සම් නිදා අනියේයෝ. ඔය ටික අපි පාඩම් කරගෙන යන්නේ. කම්සම් නිදා නියේයෝ. ඊගාවට තුමාල් චල්පොනිසේයෝ. අනේ මේ ටිකක් දාගන්න. ටිචොට් ගහගන්න උමනා කට්ටිය වචන නැත්නම් දැනට මම PDF එක ෂෙයා කරන්නම් හොනේ. අන්න ලියාගන්න. ඊට පස්සේ හෙට පාඩමේ කොහොමත් හෙට ඉඳන් අපි වචන 15 ගානේ පාඩම දවස් 3කින් ඉවර වෙන විදිහට වගේ කරන්නේ. 6 වෙනි පාඩම නම් 6 වෙනි පාඩම දවස් 3කින් වගේ ඉවර කරන්න. එක දවසින් ඉවර කරන්නේ නැහැ. සම්පූර්ණ පාඩමේ වචන ටිකත් පාඩම් කරවලම යවන්නේ. නැතු තේරුමක් නැහැ. මුල් පාඩම් 10ක් විතර එහෙම කරනකොට සාමාන්‍ය ටග්ගා ලැන්ග්වේජ් එක අහු වෙනවා. අපිට අපි අද PDF ටිකක් තියෙනවා. මම PDF ටික PDF එක හෙට දාන්නම්. 6 වෙනි පාඩම තියෙනවා. හරි. අන්‍යොන්‍ය චුම්සේ මේ ටික හරි ස්ක්‍රීන් ෂොට් ටික දාගන්න. රයිට් මේ ටික අපි ඊට පස්සේ දැන් වොයිස් චැට් එකේ පාඩම් කරනවා. වොයිස් චැට් එකට සෙට් වෙන්න උමනා කට්ටිය. හරිනේ රයිට්. එහෙමනම් ඔච්චරයි. අපි 6 වෙනි පාඩම හෙට පටන් ගන්නවා. හරි රයිට්. මොකද දැනගන්න දේවල් තියෙනවද? එතෙහි ඉඳන් ව්‍යාකරණ සහ දවසකට වාක්‍ය 10ක් වගේ ලියන ප්‍රෝග්‍රෑම් එකක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ ටික හෙට ඉඳන් දාන්නම්. මේ මොකද්ද අහලා තියෙනවා රෙකෝඩින් ගන්න කියලා. රෙකෝඩින් එක මම හැමදාම මේ ඔයාලට ලින්ක් එක දැම්මේ නැති එක විතරයි මේ අප්ලෝඩ් කරනවා මේ අපේ ෆ්ලයිට් ටු කොරියා චැනල් එකට. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගත්ත නම් අනිවාර්යයෙන්ම මැසේජ් එක සාමාන්‍යයෙන් YouTube වලට කියපු ගමන් මේවි බෙල් අයිකන් එකක් දාලම දාන්න එක නිකන් මේ මගේ මේ එකට කියනවා මේ. එතකොට ටග් ගාලා වලට මැසේජ් එක එනවා මේ අපි වීඩියෝ එකක් දාපු ගමන් වීඩියෝ එකක් දාලා කියලා.
මන අයට නැත්තම ලිංක එක ෂයා කරන්න, ලිංක එක ෂයා කරන්න අවශ්‍ය වෙන්නේ නෑ ගෲප් වලට. අතන දාන නිසා අපි හැමදාම පාඩම දානවා. ඊගාවට තව මේ අපි 6 වෙනි පාඩමේ ඉඳන් දිගටම දැන් ව්‍යාකරණ ටිකත් එක්ක මුලම ඉඳන් මෙතන ඉඳන් තමයි ඇත්තටම උගන්වන්න ඉගෙන ගන්න වලට තියෙන අකුරු ටික ඉවරුනාම. ඒ නිසා ඔයාලා ඕනි තරම් පොඩ්ඩක් යාළුවන්ට අරේ මේ ෂෙයා කරන්න මේ ලින්ක් ටික. ඔය ලින්ක් එකම තමයි මේ හැමදාම ඔයාලට ක්ලාස් එකට ජොයින් වෙන්න තියෙන්නේ. එතකොට අපිට එහෙම අවශ්‍යම නෑ. නමුත් මේ අපි ලොකු වැඩක් කරනවා වචන ටික පාඩම් කරගෙන. සාමාන්‍යයෙන් කොරියන් එක හරියට ගොඩ දාගන්න කට්ටියට හොඳම තැනක් වේවි. හෙටින් පස්සේ ඔයාලට ඕක හොඳටම දැනෙනවා. ඊට පස්සේ වොයිස් චැට් එකෙත් වැඩ ටික වෙනකොට ඔයාලට ඕක ටක් ගාලා භාෂාව උප්පරිම හොඳට අල්ල ගන්නවා. මම දන්නවනේ අපේ ක්ලාස් වල හිටපු සහ ඉන්න ළමයින්ගේ තත්ත්වෙත් එක්ක. ඒ නිසා මේ පොඩි තරම් යාළුවන්ට ෂෙයා කරන්න, ෂෙයා කරලා සම්බන්ධ කරවන්න ගැටලුවක් නෑ ඕනේ. අපි කොහොමත් අපි දෙක කරන හින්දා කවුරු හරි මේකෙන් ගොඩ යනවා නම් ඉච්චරයි. විභාගේ කොහොම හරි මේ ගොඩ දාගන්න උමනාම දේවල් ටික පාඩම් කරලම අපි කරන හින්දා කරනවා. ඒ වගේම අද උදේ ඉඳන් කට්ටිය 12 වෙනි පාඩම ඉවර කළා පාඩම් කරලා වොයිස් චැට් එකේ. එතකොට ඒකට කැමති අය සෙට් වෙන්න ඔය දවල් වලට මම වොයිස් චැට් එකක් ඕපන් කරාම සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් සමහරු එහෙම වෙන වෙනම සෙට් වෙලා තිබුණා පාඩම් කරන අතර පස් දෙනා එක එහෙම කළත් කමක් නැහැ. හරි රයිට්. එහෙනම් අපි නතර කරන්නම්. මේ 13 වෙනි පාඩමට ඉන්න ළමයි දැන් ජොයින් වෙලා නම් චුටි වෙලාවක් මම මේක ලින්ක් එක අයින් කරනවා, කට් කරනවා. මොකද මේ රෙකෝඩින් එක ගන්න බැරි වෙන නිසා, නැත්තම් දෙකම එකට සෙට් වෙනවා. ඒ නිසා ආයෙ පාරක් ජොයින් වෙන්න. හලෝ ඔය ලින්ක් එකම යාළට දීලා තියෙන්නේ. හෙටත් 8 හැම දවසකම 8ට ක්ලාස් එක තියෙනවා දැන්. එකට තුන් තුන පාඩම ඉන්න දරුවෝ විතරයි. දැන් ඔය 4-5 පාඩම් වල කට්ටිය ජොයින් වෙලා පාඩම් කරන්න ගත්තා. රයිට්.